ඇදිලෙම අපි විශ්වාස කරනවා මේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන ජාත්‍යන්තර කියලා අඳපු සලුවක්. ඔහු මොනවද ජාත්‍යන්තරේ කරලා තියෙන රට වෙනුවෙන්? රට ජාත්‍යන්තරේ විකුණන එක ඔහු ජාත්‍යන්තරේ දිනා ගන්න ලංකාව වෙනුවෙන් මේ සැලසුම් හදන කෙනෙක් නෙවෙයි. ඔහු ජාත්‍යන්තරයට ඔහු හොඳ ඇති. මේ රට දැහැ ගන්න බලන් ඉන්න, මේ රටේ භූමියත්පත් කරන්න බලන් බලාගෙන ඉන්න, මේ රටේ මේ සාගරය ඇතුළේ ඉන්දියන් සාගරය ඇතුළේ මේ රටේ පිහිටීමේ වටිනාකම දන්න රටවල් වලට ඔහු හොඳ ජාත්‍යන්තර නායකයෙක් වෙන්නේ නැති. හැබැයි අපි රට දිහා බැලුවොත් මේ රටේ තිබ්බ කර්මාන්ත කීයක් නම් වික්කද? මේ රටේ තිබ්බ සම්පත් විකුණන්න කොච්චර සැලසුම් මැන්දද? මේ රටේ ආරක්ෂක අංශ විනාශ කරන්න කොච්චර සැලසුම් හැදුවද? මේ මව්බිමේ මව්බිමේ උන්නති වෙනුවෙන් තිබුණු සැලසුම් සියල්ල විනාශ කරන්න හදපු මිනිහටද අපි නායකයෙක් කියලා කියන්නේ? මේ ජාත්‍යන්තර නායකයෙක් කියලා කියන්නේ අපි විශ්වාස කරන එක නෙමෙයි. ජාත්‍යන්තර නායකයා කියන්නේ ජාත්‍යන්තර නායකයා වෙන්න ඕනේ මේ රට ලෝකෙට ණය කරන මිනිහක් නෙවෙයි. අපි ජාත්‍යන්තර නායකයා කියන්න ඕනේ මේ රට ලෝකෙ ණය බරින් මුදා ගන්න පුළුවන් මිනිහට. අපි ණයට ලෝකෙන් තෙල් ගේන මිනිහක් නෙවෙයි අපි ජාත්‍යන්තර නායකයා කියලා කියන්න ඕනේ. ජාත්‍යන්තර නායකයෙක්ට පුළුවන් වෙන්න ඕනේ ලෝකෙන් මේ රට මුදව ගන්න, මේ රට ශක්තිමත්ව ලෝක ඉදිරියේ ඔසවා තබන්න. එහෙම කෙනෙක් තමයි ජාත්‍යන්තර නායකයෙක් වෙන්න ඕනේ. අපි ජාත්‍යන්තරෙත් එක්ක ගැටගහලා ඉන්නවා. අපි ජාත්‍යන්තර ශිෂ්‍ය වශයෙන් අපි අධ්‍යාපනය ලැබුවා. අපි අද ලංකාවට ඇවිල්ලා තිනවා. අපි දකිනවා මේක වෙනස. මේක කෙටියම පැහැදිලි කරගන්න රට ලෝකෙට විකුණන මිනිහා නෙමෙයි ජාත්‍යන්තරය ගැන වඩාත්ම ශක්තියක් තියෙන්නේ. මේ රට මේ ජාත්‍යන්තරිතේ නයින් නිදහස් කරගන්න පුළුවන් මිනිහා තමයි ජාත්‍යන්තර නායකයා වෙන්න ඕනේ. මේ රටට සම්පත් ටිකක් ගේන්න පුළුවන් මිනිහා තමයි ජාත්‍යන්තර නායකයා වෙන්න ඕනේ. ජාත්‍යන්තරය ඇතුලේ මේ රටේ නම ශක්තිමත්ව බලවන්න පුළුවන් මිනිහෙක් තමයි මේ රටේ ජාත්‍යන්තර නායකයා. එහෙම තරුණයෝ ගොඩක් මේ රටේ ඉන්නවා. මේ බිමේ ඉන්නවා, මේ ලෝකේ ඉන්නවා. ඔවුන්ට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් මේ රට වෙනුවෙන්. අපි ඒ සියලු දෙනාම එකතු කරගන්නවා. අපි ඒකට තමයි දෙවන පරපුර මේ සැලසුම් හදන්නේ. ඔබතුමාට රුසියාව රුසියාව දැන් පෞගේ දවස්වල මේ රුසියාවෙන් 22ක් කරගන්න බැරි තත්යකට වැටලා තිබුණා. ඔබතුමාගේ ලොකු සම්බන්ධකම් තියෙනවා නේද රුසියාව ප්‍රයෝගයක් යම් වැඩපිළිවෙලක් කිරීගෙන යනවද මේක? පැහැදිලිවම පැහැදිලිවම අපි දකිනවා අපි ජාත්‍යන්තරෙත් එක්ක ගැට ගැහෙන්න ඕනේ. මේ තියෙන ආර්ථික සමාජ දේශපාලන අර්බුදයත් එක්ක විශේෂයෙන්ම අපිට ලෝකේ බලවත් රාජ්‍යයක ශක්තිය අවශ්‍ය වෙනවා. එහෙම බලද්දී ලෝකේ රටවල් ප්‍රමාණයක් ඉන්නවා මේ රට දැහැ ගන්න බලාගෙන. ඒ වගේම ලෝකේ රටවල් ගණනාවක් තියෙනවා එහෙම නැතුව මේ රට දැහැ ගන්න බලා ගන්න නැතුව අවංකවම මේ මව්බිමට උදව් කරන්න කැමති අතීතයේ ඉඳන්ම ඒ මිත්‍රත්වයක් තිබුණු රටවල් අපේ රටවල් තෝර ගන්න ඕනේ. ඒතර මම විශ්වාස කරනවා රුසියාව කියන්නේත් එහෙම රටක්. ජපානය කියන්නේත් එහෙම රටක්. गोचर विष्णुंगण සංචාරක ශේෂ්ත්‍රයක් කඩාවැටලා තෙල් ටිකක් නැති කරගෙන අපිට බොර තෙල් බැරල් එක හම්බෙන්න නියමිතව තිබ්බේ. බොර තෙල් බැරල් එක හම්බුණා නම් ඔබතුමා දන්නවා ඩීසල් ටිකයි පෙට්‍රල් ටිකයි ගුවන් යානා වලට තෙල් ටිකයි තාර ටිකයි ඉටි ටිකයි ඔක්කොම හදන්න තිබා ඒ කර්මාන්ත සියල්ලම එහෙනම් නඩත්තු වෙනවාද මේ මොහොත වෙනිට? එහෙනම් මේ මොහොත වෙනිට සපුකස්කන්දේ ඒ දුම් ටික උඩට යනකොට අපිට දන්නවා මේ රටේ අවශ්‍ය තෙල් ටික මේ රටේ නිපදෙනවා කියලා. අද මොකද වෙලා තියෙන්නේ? වැඩි මුදලක් දීලා ඩීසල් ටික වෙනම ගේනවා, පෙට්‍රල් ටික වෙනම ගේනවා. රුසියාවෙන් ඒ දීපු රත්තරන් අවස්ථාව නැති කරගත්තේ කවුද? මේ පාලකයෝ. අපි විශ්වාස කරනවා මමත් රුසියාව අධ්‍යාපනය ලැබු හින්දා. ඒ වගේම රුසියාවත් එක්ක ගැට ගැහිච්ච සෝවියට් දේශය කියන්නේ විශේෂයෙන්ම කසස්ථානය, තුර්කමිනිස්ථානය, උස්බෙකිස්ථානය මේ කියන රටවල් ලෝකේ ලොකුම ගෑස් නිදි තියෙන රටවල්. අපේ ලංකාව මේ මොහොතේ විතරක් තානාපති සමස්සා සමහර රටවල් එක්ක පටන් අරගෙනවත් නැහැ. ඔය ජාත්‍යන්තරයේ කියන මහා නායකයෝ ඔබ දකින්නවද? තෙල් බැරල් එක 35ට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබ දන්නවද ජාත්‍යන්තරයේ තියෙනවා බ්‍රික්ස් කියලා අලුතින් ලෝක බලවේගයක් නිර්මාණය වෙනවා. බ්‍රික්ස් කියන්නේ චීනය, රුසියාව, ඉන්දියාව, දකුණු බ්‍රසීලය. මෙන්න මේ රටවල් පහක් එකතු කරලා ලෝකයේ අලුත් මහා බලවේගයක් හදනවා. ඔවුන් ලෝකේ ගනුදෙනු කරන්නේ ඩොලර්ස් වලින් නෙවෙයි. ඔවුන් යුවාන් එකට යනවා, ඔවුන් රුපියලට යනවා. ඔබ දන්නවද ඩොලර් නැතුණත් ඔවුන් ලෝකේ වෙනත් මුදල් ලේකින් ගනුදෙනු කරන්න සැලසුම් හදලා තියෙනවා.
මාස්ටර් කාඩ් එකයි වීසා කාඩ් එකයි ඩොලර් වලින් ගැට ගහලා අපි ගනුදෙනු කරද්දි ලෝකෙ දැන් අලුතෙන් හැදිලා තිනවා යුනියන් පේ එක දන්නවා චීනෙන් නිර්මාණය කරලා තිනවා රුසියාවෙන් නිර්මාණය කරලා තිනවා මීර් කියලා කාඩ් එකක් ඩොලර් නැතුව ගනුදෙනු කරන්න එහෙම ජාත්‍යන්තරයක් හැදෙනකොට අපි ඒවල මොනවද අත්පත් කරන් තින්නේ බ්‍රික්ස් එකට අපි අඩුම ගානේ අපේ මේ කියන මහා නායකයෝ ඒවල කොටසක් හරි අත්පත් කරන් තිනවා මම ශිෂ්‍යෙක් වශයෙන් ඒ සමුළු වලට ගියා අපි ඒ ලෝකෙ දැක්කා ඒ අලුත් බීවර ලෝකෙ ගැන අපිට දැනුමක් තියෙනවා හැබැයි මේ පාලකයෝ තාම උත්සාහ කරන්නේ මේක කාට හරි වුකුණලා තමන්ගේ දේශපාලන බල දැක්කන ඒක නෙමෙයි ජාත්‍යන්තර නායකත්වය ජාත්‍යන්තර නායකත්වය කියන්නේ මේ අලුතෙන් බිහිවෙන මහා බලකණුත් එක්ක ගැට ගැහිලා මේ රට දෙයක් දිනා දෙන්න ඕනේ මේ රටේ තියෙන ණය ටික ගෙවන්න පුළුවන් මිනිහෙක් අපි හදා ගන්න ඕනේ ඉතින් අපි විශ්වාස කරනවා මේ ලෝකෙත් එක්කම ගැට ගැහිච්ච මේ සමාජවාදී වේවා ධනවාදී වේවා මේ කඳුර වල ගැට ගැහිච්ච මහා බලවත් රටවල් ගණනාවක් තියෙනවා ඒ ඇතුලේ අදටත් මේ ලෝකෙට ආදරය කරන මහා බලවතුන් පිරිසක් ඉන්නවා අපි ඒ රටවල් එක්ක ගැට ගැහිලා ඒ රටවල ඉගෙන ගත්ත ඒ රටවල එක ගැට ගැහිච්ච ඒ රටවල එක ජීවත් වෙච්ච ලාංකික පිරිසක් මේ මේ ඉන්නවා මේ ලෝකේ ඉන්නවා අපි ඔවුන් සියලු දෙනාම එකතු කරගෙන මෙන්න මේ සැබෑ ජාත්‍යන්තරයේ රට දිනා ගන්න ඕනේ ඒක දිනා ගන්නවත් තාම උත්සාහයක්වත් සැලසුමක් මේ පාලකයන්ට නැහැ ඇයි මේගොල්ලන්ට තියෙන්නේ රට වුණලා තමන්ගේ දේශපාලන බලය රැක ගන්න